ආයිබුවන් ෆැන්ටසියක් ෆැන්ටසියක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හිතේ හටගන්න මනක් කල්පිත දෙයකට සල්ලව හීනයක් වගේ දෙයක් කියලා කියන්න පුළුවන් සමහර වෙලාවට ෆැන්ටසි වල කොස්සේ නැගලා යන බටකොළ ආච්චිලා ගිනි පිබින මකුරු වගේම වර්ණවත් අන් තියෙන යුනිකෝන්ලා පවා ඉන්න පුළුවන් ෆැන්ටසි කියන්නේ කවදාවත් සිද්ධ නොවන දේවල් කියන එක නෙවෙයි හැබැයි බොහෝ විට යථාර්ථවාදයෙන් දුරස් ඒ කියන්නේ ප්‍රායෝගික භාවයෙන් දුරස් වෙන්න පුළුවන් ලිංගික ෆැන්ටසි තමන් ප්‍රිය කරන ලිංගික දේවල් ගැන ඇති සීනයන් වලට තෘප්තිමත් කර ගැනීමට ආශාවක් දක්වන මනකල්පිතයන් වලට සාමාන්‍ය පොදුවේ නැවත නැවතත් මතුවන ලිංගික ෆැන්ටසි තේමා හතක් මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා ඒවා තමයි බහු සහකරු ලිංගිකත්වය මේ අදහස් කියන්නේ විවිධ පුද්ගලයන් සමග වරින් වර ලිංගිකව එක්වීම නෙවෙයි පුද්ගලයන් කිහිප දෙනෙකු සමග එකවර ලිංගිකව හැසිරීමට ඇති කැමැත්ත මේන් අදහස් වෙනවා ඊළඟ තමා BDSM මෙහිදී ඇස් බැඳීම අත්පා ගැට ගැසීම ආධිපත්‍ය පැතිරීම හෝ යටත් කර ගැනීම වෙන දෑ සිද්ධ වෙනවා BDSM කියන්නේ බොහෝ දිනෙක කුතුහලය දන්වන ෆැන්ටසියක් තුන්වෙනි එක තමා නව්‍යතාවයේ වික්‍රමාන්විත බව සහ විවිධත්වය මේ නදස් කරන්නේ මිනිසුන්ට තමන් අලුත් දේවල් කිරීමට ගැන ඇති කැමැත්ත උදාහරණයක් විදිහට පහන් තුඩා වෙන තැන්වල ලිංගික හැසිරීමට ඇති කැමැත්ත දක්වන්නත් පුළුවන් හතරවෙනි එක තමා තහනම් ලිංගික ක්‍රියා මේ නදස් කරන්නේ සමාජයේ හෝ සංස්කෘතික වශයෙන් තහනම් කර දේවල් වලට දේවල් කිරීමට දක්වන කැමැත්ත පස්වෙනි එක තමා ප්‍රේමය සහ සමීපත්වය ඒ කියන්නේ ආදරෙන් බැඳුණු කෙනෙක් සමග මේ විදිහට හැසිරීමට දක්වන කැමැත්ත හයවෙනි එක තමා ඒකාකාරී නොවන සමතාවයක සිටීම මෙහි අදහස් තමා නිදස්ව විරුද්ධ සම්බන්ධතා ගැන ඒ කියන්නේ තමන්ගේ සහකරු වෙනත් කෙනෙකු සමග හැසිරීම නැරඹීම වගේ දේවල් මේ කාණ්ඩයට අයත් වෙනවා හත්වෙනි එක තමා ලිංගික අනන්‍යතාවයේ වෙනස් දිගුවක් බලාපොරොත්තු වීම මේ අදහස් කරන්නේ තමන්ගේ පොදු අනන්‍යතාවෙන් එහාට ගිහිලා වෙනත් අනන්‍යතාවයක් අත්හදා බැලීමට දක්වන කැමැත්ත ඒ කියන්නේ විෂම ලිංගික අනන්‍යතාවයන් සහිත කෙනෙක් සමග ඇසුරක් අත්හදා බැලීමට කැමැත්ත දැක්වීමේ අවස්ථාවක් සමලිංගික වගේ දෙයක් අත්හදා බැලීමටදී කැමැත්ත දැක්වීමේ අවස්ථාවක් කියලා කියනත් පුළුවන් පොදුවේ තේම හතකට ලඟ කරාට මෙම ෆැන්ටසි කියන්නේ ගණන් කරලා ඉවර කරන්නත් බැරි ලැයිස්තුවක් හදලා කරලා ඉවර කරන්න පුළුවන් විශේෂපතයක් නෙමෙයි සාමාන්‍ය ෆැන්ටසි ප්‍රායෝගික භාවයෙන් දුරස් වුණත් ලිංගික ෆැන්ටසි කියන්නේ එතරම් ප්‍රායෝගික භාවයෙන් දුරස් දෙයක්ුත් නෙමෙයි මොකද කතා කරන මාළු නැති වුණාට ඔබ වැනි මිනිසුන්ම බිලියන 7ක් මේ ලෝකේ වාසය කරනවා ඔබට එකගීමට කැමති අය ඒ අතර ඕන තරම් ඉන්න පුළුවන් බොහෝ මිනිසුන් හිතනවා ලිංගික ෆැන්ටසි කියන්නේ නරක මිනිසුන්ට කියලා ලිංගිකත්වය කියන්නේ Tamange හැඳුනුම්පත් අංකය වගේම තවත් පෞද්ගලික අනන්‍යතාවයක් නවයේ නපුරු නිසා හැඳුනුම්පත් අංකයේ 9 ඉලක්කම තියෙන පුද්ගලයන් නපුරු වෙන්නේ. ඒ වගේම ලිංගික අනන්‍යතාවය හෝ ෆැන්ටසි මත මිනිසුන් හොඳ හෝ නරක වෙන්නේ නැහැ.